චූටිය නම් බෙන්දත් බං ඔබ කරන්නේ මම මේ කිව්වත් නේද මේ බැඳගෙන කීයේ ඉඳලාද මේ පරිප්පෝ කන්නේ ඔබ මේක බෙන්දද ඒක හොඳයි එතකොට අපිව බැඳලා තියෙනකොට අපිට තිබ්බ අමාරුව දැන් තේරෙන්නේ ඒකම තමයි මාත් මේකට කිව්වේ මම මේ ඉන්නේ මඩ නැ මොක නෝ තවුත් කකලේ උඩ වරෙන්කො මේ මං දැන් හරිනිගේ ඇක්ටින් පාර දාගෙන ඉන්නේපා මං කියලා මාටු නොවෙන්න මං පින්කිගේ කැලෙත් මිශ්‍ර කරලා හොන්ටට දැන් උත් ඇක්ටින් පාරක් දාලා තියෙන්නේ වලියකුත් දාගෙන ඉන්නේ දැන් උ හිතාගෙන ඉන්නේ මං හරිනි කියලා උඹ දැන් ඔය එක එකව මිශ්‍ර කර කර මොකද්ද මේ සලාදයක් හදනවද අනේ බං මේ ඔය රංගපෑව දැන් ඇති මෙන්න මේ යමයි යන්න බෑ බෑ මට මුංගෙන් තව තොරතුරු දැනගන්න තියෙනවා මං හදන්නේ අපිට සල්ලිත් නොදී අපිව පාරට ඇදලා දාන්න බං යකෝ එහෙම කොහොමද කරන්නේ අන්න ඒක කරන්නේ කොහොමද කියලා බලාගන්න තමයි මං අරුත් එක්ක ඉන්න ඕනේ. අනේ බම් මේ දැන් මේ තව ඩිංගිත් එකකින් රෑ වෙනවා. ඈ? උඹ දැන් මේ රෑ තිස්සේ අරුත් එක්ක දැන් ඔය එක කාමරේ එක ඇඳේද ඔය ඉන්න හදන්නේ? උංග දෙයක් උඹට උඹේ තෝත මට මෝල් කියලා. හරි ඉතින් උඹට මෝල් නැතුණට ඌට මෝල්නේ. නෑ 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 උඹ බය වෙන්න එපා. මං ඒක ගානට හෑන්ඩල් කරගන්නම්. එක කාමරේ හිටියත් එක ඇඳේ නම් ඉන්නේ මම මැරුවත්. නේ? මම යන්න ඕනේ අරුම මාව හොයනවා ඇති. මේ දෙයතුකට මම මොකද බං කරන්නේ මෙතනට වෙලා මට මේ වතුර පොදක්වත් නැහැ. හරි එහෙනම් උඹ එළියට ගිහලා මොනා හරි කාලා වරෙන්. මේ ඒත් එක්කම උඹ අරහෙට ගිහලා පොඩ්ඩක් මූණ පෙන්නලා වරෙන්. මොකද මැරියෝ හිතන්න ඕනේ අපි එහෙ ඉන්නවා කියලා. උන් දැනගත්තොත් එහෙම අපි එහෙම පැන්න කියලා මේ සෙල්ලම් ඔක්කොම මාට්ටු. අනේ බං මේ ඒ වුණාට මේ උඹ ඌත් එක්ක තනිපංගල මේ ඉන්න එක මගේ හිතට නම් හරි නෑ පින්කියෝ. උකොට මේ ඉස්සෙල්ල උඹ මාව විශ්වාස කරපම් බං. මාව මැරුවත් මං උඹට වැරද්දක් කරන්නේ නෑ. අන්නේ විශ්වාසය තියාගනින්කෝ. හරි හරි. මං විශ්වාසය තියාගන්නම්කෝ. මේ අරකිටත් මොනවා හරි කන්න දීපන්. මට පුළුවන් වුණොත් මම මොනවා හරි ගෙනල්ලා උඹට දෙන්නම් කන්න. උඹ ඒක කාලා ඉතුරු වුණොත් අරකිටත් ටිකක් දීපන්. මේ මං යනවා හොඳේ. මෙමෙ උඹට හොඳටම විශ්වාසයි නේද අරුගෙන් උඹට කරදරයක් වෙන්නේ නැහැ කියලා නෑ නෑ බං උඹ බය නැතුව හිටපන් මේ මං යනවා උඹ මතක ඇතුව හරේට ඔලුව දාලා වරින් හැබැයි මාට්ටු වෙන්න නම් එපා හොඳේ පරිස්සමෙන් ප්‍රෝටීන් හා මල්ටිවිටමින් පෝෂණයෙන් ශක්තිමත් දිගු කෙස් කලඹකට නව ලයිෆ් බෝ ෂැම්පු රුපියල් 130කට ස්පීඩ් ලිමිට් නැතුව හයි ස්පීඩ් HD වීඩියෝ බලන්න SLT මොබිටෙල් AV8 ප්‍රයිම් ඇක්ටිවේට් කරගන්න වෙල්වට් අලුත් වෙලා ගාණත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි අනේ අම්මේ මට බොරු බයිල වලින් වැඩක් නැහැ අම්මා මට කෙලින්ම කියන්න මේකට කැමතිද නැද්ද කියලා එච්චරයි හරි මම මේකට කැමති නෑ කිව්වොත් ඔබ මොකද කරන්නේ කිව්වොත් කිව්වොත් නෙමෙයි යන්නේ කෙලින්ම කියන්න කැමතිද කැමති නැද්ද කැමති නෑ කැමති නැද්ද කැමති නෑ හරි දැන් ඔබ මොකද කරන්නේ මම රුකුණ බඳිනවා අන්චරයි කැමති නැති වුණා මෙයාගේ මේ බොරු බයිලානේ මෙයා කැමති මූණෙන් පේන්නේ නැද්ද ඔබ කොහොමද එහෙම කියන්නේ මට ඒක ඔයාගේ මූණෙන් පේනවා කොබන්නේ සුදු මොනේ කෝ අනේ නිකන් ඵලයන් යන්න බොරුවට බටර් ගාන්නේ නැතුව මම මොකටද බොරුවට බටර් ගාන්නේ ඔයා ඉතින් ගොම සුදු තමයි සුදු මෙයා ඒ කාලේ සුපිරියරින් නැතිනේ ඒකනේ තාතා තැඹලයා වගේ පස්සෙන් වැටෙන්නේ නැත්තේ මී ඒතරව ගණන් ඉස්සුවද අනේ මේ කට වහගෙන හිටපන් එනවා මෙතන මාවන් දඬ මාව ඇඳුවා කියලා උඹලගේ අනාගතේ ලස්සන වෙන්නේ නැහැ ඒකට උඹලා හිතන්න ඕනි හිතල හරි තිරේ ගන්න ඕනි. ඔය ආදරේ කෑදරේ කියලා බොරුවට දැඟලුවට උඹලට හරි මිනිහ හම්බ වෙන්නේ නැහැ. අනේ මේ මම නම් දඟලන්නේ නැහැ. මම හොයන්නේ මම ආදරේ මිනිහා නෙමෙයි. මට ආදරේ මිනිහා. මම දන්නවා මම රුක්මන්ට ආදරේට වඩා රුක්මන් මට ආදරේ කියලා. හරි. දැන් ඔයාට පුංචිගේ කැමැත්ත ලැබුණානේ. ඊළඟට ඔයා මොකද කරන්නේ? නෑ නෑ මං කැමැත්ත දුන්නේ. කවුද කියන්නේ මං කැමැත්ත දුන්නා කියලා? මොන මඟුලක් දානේ මේ?
එක වෙලාවට එකක් කියනවා තව වෙලාවට තව එකක් කියනවා කියන එක හරියට කියන්න ඕනේ මන් දන්නේ මට නම් ඒ මිනිහා ගැන බයයි ඒ අම්මනේ බය මම නම් පොඩක්ක බය නැහැ මට හිතෙනවා මට ගැළපෙන කෙනා රුක්මන් කියලා බැරි වෙලාවකවත් මගේ වයසකෙක් මම බැඳගත්තොත් එහෙම ඌ පහුවෙන්දම් මාව දාලනවා ඒක ෂුවර් ඇන්ඩ් ෂොට් වැඩිම රෙදිසේදුමකට අඩුම වියදම කිලෝ එක රුපියල් 330යි. හය ඩබල් දෝෂිත කරන මාස 15ක් දක්වා පොලි රහිතව දිවයින පුරා අබාන්ස් වෙතින්. හංගින්වා දෙන නෝ නියම පිටිකල පොල් කිරි. කිරට කැමති පිරිසට. තුරුබා රුවිතනේ. උකු රුවිත. කබා. ආසෙගෙන ඉස්සරි. මට හිතත් දෙකෝ කරන්නේ දැම් බලම වෙලාගේද කියලා පිංකිකෝ පිංකි මේ උඹලාට සපෝට් කරන්න ගිහින් මට නම් කෙලව ගන්න බැරජෝ හරි ඉස්සෙල්ලා ලැම්බඩ් බොසා කතා කරලා උඹලා කොහොමද මම නූලෙන් බේරගත්තේ උඹලා වගන්න මේ මගුල් වලින් මග රස්සාවක් ගහලා නෑකෝ හරි හරි ඉතින් මං ආවනේ කො පිංගි පිංගි එයි දැන් ඒ කියන්නේ ඒ කියන්නේ දැන් දැන් එයි ඒ කියන්නේ දැන් ආවේ නැද්ද නෑ මේ දැන් ආවේ නෑ ඒ මොකද ආවේ නැද්ද ආවේ නෑ කියන්නේ මේ කොහෙද මන්ද වෙන මේ වෙන ගමනක් කියන්නේ පොඩි ගමනක් ඔව් වෙන පොඩි ගමනක් කියන්නේ කොහෙද ගියේ මන් දන්නෙත් නෑ මේ මං හැවට මට කිව්වෙත් නෑ දැන් එයි හැබැයි තවට එයි උඹලත් මා ලෙඩක් බම් වෙලාවකට උඹලට උදව් කරන්න ගිහින් මාත් හොඳටම කෙලව ගනි වගේ මේ අවම කියපම මම හම්බෙන්න කියලා මේ මොකද එයි මයික දැන් උඹට කියන්නේ නෑ නෑ ඉතින් මුකුත් නෑ මුකුත් නැත්තම් එන්න කියපම් දැන් බලන්න හෙලෝ ලැම්බඩ් බොස් ඔව් ඔව් ෂුවර් ලැම්බඩ් බොස් නෑ නෑ මම බැලුවේ නෑ අපේ මේ ජනිය වල තමයි කිව්වේ හා හා හරි 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 ජුඩියා ජුඩියා පිංගි ජුඩියා පාරි බස්සින්න කවුද ලැම්බට් මාත්‍යා ඕ නිදාගෙන ලැම්බට් මාත්‍යා හිටි පිංකිද නිදි 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 හොඳටම නිදි
කොහේ යන්න දැලම්බට නත්තු මුන් ඉතින් යන්න දෙනව එලියට අපිට. ඉතින් මේ ඇතුළට වෙලා බුදිය ගන්න එක තමයි කරන්නේ. ආවද ආවද අපිට දෙන්න. හලෝ බස්. හරි බස්. චූටියා චූටි දොරපඩ කරින්න. ඒ මොකද අරිනාක තමුසේ කලක් කමන්නේ පින් කියාව එහෙම ඇහැරව ගන්න නම් එපා ඈ මේ උඹට මට කුමාරප තමයි අහගන්න වෙන්නේ. හලෝ. ඔව්. ඇතුළේ ඉන්නවද? ඔබස් නිදි. නෑ නෑ ඉතින් උන්ට දැන් ඉතින් එහෙම පැනලන්න විදියක් නෑනේ. හරි 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 අපි ෆුල් ඇලර්ට් එකේ ඉන්නවස්. හරි හරි. Dove moisturizing milk hatarin ekak saha Nutriserum magin damages repair karai. Dove intense repair. Anagate hada ganda ECU ekata yanna. Mate. Mama paspangu ekakot lipe thibba. Nida ganna kalin ekinut tikak bilama nida ganna. නෑ මේක මේ මේ දවස්වල ස්ට්‍රෙස් එක කරාපු කිසි එකක් මොකක් සමරවීර එකක් දෙකක් නෙවෙයිනේ ප්‍රශ්න ආවේ. අනේ මන්ද මහත්තයාට ප්‍රශ්න ඇති කරන තරමක් ඇති කරන්නේ පුංචි නෝන. ඒ හැම එකම මහමලකාරී බලාගෙන යනකොට පුංචි නෝන. එයාව ඇතුළට ගන්න එපා සමරවීර. දැන් අදත් මේ විදිහට මගේ ඔළුව අවුල් වෙන එකේ හේතුවක් තමයි එයා මෙතන ඇවිල්ලා නටපු එක. ඒ වුණාට ඉතින් ගේට්ටුව ළඟට ඇවිල්ලා බෙල් එක ගහලා කතා කරපුවාම මට පුළුවන් ද මහත්තයා ඇතුළට නොගෙන ඉන්න? මොනවා වුණත් මහත්තයාගේ සහෝදරිනේ. නෑ සමරවීර. එයා මගේ සහෝදරියක් නෙවෙයි. ඒ හින්දා මම සමරවීරට කියනවා එයාව ආයේ ඇතුළට ගන්න එපා. සමරවීර මං එයාගේ මූණවත් බලන්න කැමති නෑ. අනේ මන්ද මන්නම් කියන්නේ ওই ප්‍රශ්න විසඳ ගන්න කියලා. අරද සමරවිරයන්ලු හලෝ හලෝ රුක්මන් මං අද ටිකක් රෑ වෙනකන් හිටියේ ඔයාට ෆ්‍රී ටයිම් එකක් එනකන් ටිකක් කතා කරන්න. ෆ්‍රී ටයිම් එකක් මට? ඒ මොකටද? නෑ 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 මට මේ ඔයාට හේමක ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න ඕන වුණා. නෑ මිස් ඩර්වින් මම මිස්ටර් හේමක් ගැන දන්නවා. ආ ඇත්තද? ඔයා එතකොට මිනිහගේ වියට්නාම් මාෆියා එකත් එක්ක තියෙන කන්ටැක්ට්ස් ගැන දන්නවද? නෑ. මට ඔය කිසිම බොරුවක් දැනගන්න උවමනාවක් නෑ. ප්ලීස්. රුක්මන් මූඩේක් වෙන්න එපා. හේමක කියන්නේ හොඳ මිනිහෙක් නෙමෙයි. මං කතා කළේ ඔයාට ජයසූරිය ගෲප් එකේ බෝඩ් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න කියලා ඉන්වයිට් කරා. නෑ මිස් ඩර්වින් අවශ්‍ය වෙන්නේ. ගුඩ් නයිට්. සමරවීර මට වතුරයක් ගේන්න. ඔලිව් සාමී පරිසරය සහිත නව ලයිෆ් බෝයි සමේ ආසාදන ඇති කරන විෂ බීජ එක්ක සටන් කර සම නිරෝගීව තබයි. දකින මිනිහ දෙලේ දාගන්න දාගන්න ඕන.
බුලිත් ඔය කතාව කිව්වට මටත් ඌව විශ්වාස නෑ. සමහර විට අර තාත්තා ටෙලිෆෝන් එක උදුරගත්තේ ඉඳ කියපු බොරුවක්ද දන්නෙත් නෑ නේද? ඉතින් ගෙන් තා විස්තර ඕනනම් හරිනේ. ඌ ඊට පස්සේ ඒ ගැන වචනයක්වත් කතා කරේ නෑ. එහෙනම් ඕක උගේ බොරුවක් වෙන්න ඇති. හැබැයි බොරුවක් වෙන්නත් බෑ නේද? එහෙමනම් ඉතින් ඌ ඒ නමම කියන්නේ නෑනේ. ඒකත් ඇත්ත. අනේ මට නම් තේරෙන්නේ නෑ අප්පා. මට දැන් ওই වගේ ප්‍රශ්නයක් විතරයි අඩු වෙලා තිබුණේ. දැන් ඒකත් හරි. ඕනනම් අපි ඔකිය හොයාගෙන යා. ගිහිල්ලා කාන්ට දෙයක් ගහලා කිව්වනම් හරි. මගේ මිනිහගෙන් ඈත්ලා හිටපන් කියලා. එතකොට ප්‍රශ්නේ ඉවරයි. එහෙම කියන්නත් ඉතින් හරියට විස්තරේ දැනගෙන ඉන්න එපා. අපි ඔක හොයලා බලමුකෝ. සමහරට ඕක බුලිතයාගේ බොරුවක් වෙන්නත් පුළුවන්. ඇත්තක් නම් ඕක ඕක කීයටත් ඔයාට කියන්නේ නැහැ. අම්මයි තාත්තයි අතර ප්‍රශ්න ඇති වෙන මට දරුවෝ කොහොමත් කැමති නෑනේ. ඒ ඉස්සර ළමයි. දැන් හැදෙන උන් එහෙම නෑ. උන්ට අම්මා තාත්තා රණ්ඩු උනත් එකයි නැතත් එකයි. උන්ට කෙරෙන්න ඕනේ උන්ගේ වැඩේ. දැන් ඔය ගත්ත ෆෝන් එක ලක්ෂ දෙකකටත් වැඩි. මට හිතාගන්න බෑ සමන් මොකට සල්ලි දුන්නද කියලා. ලක්ෂ දෙකක් කියන්නේ පොඩි ගාණක් නෙමෙයිනේ බං. ෆෝන් එක අරන් දුන්නට පස්සේ ඌ සයිකලයකුත් ඉල්ලුවා. ඊට පස්සේ තමයි ඔය දෙන්න අතර ප්‍රශ්නේ මතුනේ. හරි හරි. මොනා වුණත් ඕක ගැන ටිකක් මුලේ ඇතුව හිතලා වැඩ කරන්න. පොඩි ඌ මොනා කිව්වත් වැඩි හිටිය හැටියට අපි දැනගන්න දෙපයි බං. ඌ වගේ තාර බර ඇරලා ගන්න. මේක තමයි මාත්මේ ඉන්නේ. හැබැයි මට මේක අතටම අහුවෙච්ච දවසට නම් මම මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. නැඹුරේ මම මේ කියන්නේ කම්පැනි ප්‍රශ්නත් එක්ක සර් පොඩ්ඩක් හෙම්බත් වෙලා ඉන්නේ. ඉතින් මැරිණොත් කියලා ප්‍රශ්න දාන්න එපා කියලා මම මේ කියන්නේ. මොකද මේ සර්ට පොඩ්ඩක් ඔළුව නිදහස් තියෙන්න එපා මේ ප්‍රශ්න ටික විසඳ ගන්න. නැත්නම් ඉතින් මේ අපිට අන්තිමට කම්පැනි ඇතුළේ අයයි. ඒකයි මම මේ කියන්නේ. කවුද හේමකද කිව්වේ? ඇවිල්ලා මට අවවාද දෙන්න කියලා. අනේ නෑ නෑ එහෙම එකක් නෑ. මේ මං කිව්වේ මට පේන දේ මැඩම්. කොහොමත් මේ වෙලාවේ මැඩම්ගේ සපෝට් එක සර්ට් ඕනේ. එයාට ඕනේ මගේ සපෝට් එක නෙවෙයිනේ. පින්කිගේ සපෝට් එක. එයා දැන් මටත් වැඩිය කැමති පින්කිට. පිස්සුද මැඩම්? මොන බොරු කතාවක්ද? මේ ඒ ගොන් ගෑනියෝ සර්ට් පේන්න බෑ. අනේ ලැම්බට් යන්න නිකන් බොරු කියන්නේ නැතුව උන් දෙන්නව පෙන්වන්න බැරි නම් එළවලු දාන්න නැතුව මොකටද තව තියාගෙන ඉන්නේ? නෑ මැඩම් උන් දෙන්නව එහෙම එළවලු දාන්න බෑනේ. අපි ඉතින් මේ ගැන ගොඩක් වෙලා කතා කරලා තියෙනවනේ මැඩම්. අපි මොනවද කතා කරේ? මේ මැඩම් දැන් උන් දෙන්නව මෙහෙම එළවලු දාන්න බෑනේ. දැන් අපි උන් දෙන්නව ට්‍රේන් කරලා තියෙන්නේ. හිතන්නකෝ දැන් උන් දෙන්න සර්වේ මැඩමගේ ගිහලා තැන් තැන් රඟපෑවොත් එහෙම. දැන් සර්ලා මැඩම්ලගේ නෑ දැව ඉස්සරහා. බැංකුවක ඊට පස්සේ කම්පැනි එමෙත යාළු ඉස්සලා උන් දෙන්න රඟපෑවත් මොකද වෙන්නේ? මොනව වෙන්නද ඉතින්? අපි උන්ව පොලිසියට අල්ලලා දෙමු. ඒක හරියන්නේ නෑ මැඩම්. නිකන් හිතන්නකෝ දැන් උන් පොලිසියට ඊට පස්සේ සේරම අමාරයි. අපි උන්ව ට්‍රේන් කරපු හැටි, උන්ව පැහැරගෙන ආපු හැටි. එහෙම වුණොත් මැඩම් අනිවාර්යෙන් පොලිසියට සැකයක් හිතෙයි. අපි උන්ව ට්‍රේන් කරේ මොකක් කරේ ජාල්තර වැඩකට පාවිච්චි ගන්න කියලා. ඇත්තටම මේ අපි මේ මොනවටද උන්ව පාවිච්චි කරන්න ලෑස්ති උනේ ලැම්බර්ට්? ඉතින් මැඩම් මේක දන්නවනේ. නෑ මේ මට ඒක මේ හරියට මතක නෑ ලැම්බර්ට්. මේක මාරා මතක වීමක්. කොහොමද මැඩම් මේක අමතක වෙන්නේ? අපි කොච්චරෝ ගැන කතා කරලා තියෙනවද? මේ ඒක තමයි මමත් කල්පනා කරේ ලැම්බර්ට්. මේ ඇත්තටම මේ ඇයි අපි ඒගොල්ලන්ව මෙහෙට අරගෙන ආවේ? අපි මේ මොකද්ද එයාලට කරන්න හිතාගෙන ඉන්නේ ලැම්බර්ට්? මම දැන් හොඳ පිරිසුදු අපි මේ ගියා. අපි මට ගහලා බැනලා දපවද දීලා දැන් මාව පිරිසුදු කරලා අරන් තියන්නේ. නෑ බම් පොලිසියට කියන්නේ නෑ. යකෝ ඌනේ හොරකම් කරලා සල්ලි ටික. හර්නි ප්ලීස්. can you stop this? මොකද්ද මේ වඩ හැදිලා තියෙන පිස්සෝ එක පාටම?